සංසප්පාදන මණ්ඩලයේදී නබර සතුන් හා සංසප්පාදන අමාත්‍යාංශයේ අලංකාරවත් පාණි ජලයෙන් දීලා විඳලා දුකාරය මෙම මහඟු අවස්ථාවේදී උත්සව එවැගේම ජල සම්පාදන මේ ව්‍යාපති අවසන් කරන මේ මොහොත වෙනකොට මේ කොටතර ගමේ අපේ ගමේ සියලුම පානීය ජල අවශ්‍යතාවයන් මේ වෙනකොට ඉස්සර සිද්ධ කළයි කියන එක අපි ඉතාමත් බාඩම්බරයෙන් මතක් කරන්න ඕනේ. අපි පහුගිය කාල බකවානු වල කොරතට පන්සල් වත්තේ ඉඳලා කොරතට සාන්තාලෝකගම මාර්ගය හරහා එවැගේම කොරතට ගල්වර්ෂ මාර්ගය හරහා කොරතට මණික්කාගාර මාර්ගය හරහා කොරතට අඹගහාන්දිය මාර්ගය ආදී වශයෙන් අපිට ඒ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලන්න අවශ්‍යතාවය තිබුණා. අපි මේ ව්‍යාපෘතියෙන් අපි පවුල් 650ක් විතර මේ රාජසිංහ මාවත දේවාලවත්ත වඳුරම් මුල්ල ආදී ප්‍රදේශවල පවුල් වශයෙන් හැටියට ගත්තොත් අපිට පවුල් 650ක් පමණ ආවරණය කරන්න හැකියාව ලැබෙනවා. අපේ අර පිළිගැනීමේ කතා කර මහත්මයා කිව්ව පරිදි මම හිතන්නේ මේකට මුලින්ම ඇස්වැදු ගත කළේ මිලියන 100ක ප්‍රමාණයක් ලක්ෂ 1000ක් කෝටි 10000ක් මුදලක් තමයි මුලින්ම ඇස්වැදු කළේ. අපි මාර්ග දෙක තෝරාගත්ත ප්‍රධාන වශයෙන් මේ ප්‍රධාන මාර්ගය සහ ඊට අමතරව රාජසිංහ මාවතේ ප්‍රධාන මාර්ගය රාජසිංහ මාවතේ ප්‍රධාන අතුරු මාර්ගය පළවෙනි පටමග අපි කැරීම් කටයුතු කළා. අවශ්‍ය නල ජලය එලන්න කටයුතු කළා. මේ කොරතර දේවාලත් මාර්ගයේ ඉඳලා මේ රාජසිංහ මාවත මේ දක්වා සියලුම අතුරු මාර්ග 26ක් අපි හඳුනාගෙන තිනවා. ඒ සියලු අතුරු මාර්ග වලට මම සුසිල් ප්‍රේමජන්ත මහත්මයාට ලිඛිතව ලබා දීලා ඒ අතුරු මාර්ග වලට අවශ්‍ය පානීය ජලය ලබා දෙන්න කියන එක ඉල්ලීම කළා. ඒ ඉල්ලීම ගරු රවුෆ් හකීම් මැතිතුමාට ගෙනihin දීලා එතුමා අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කළා. අවශ්‍ය ඇස්තමේතු සකස් කරලා නගර සභාවේ අනුමැතිය ලබාගෙන මාර්ග කෙනෙක් කටයුතු කරන්න ඒ සියලු කටයුතු අවසන් වෙලා තියෙනවා. මම හිතන්නේ පහුගිය සඳුදා අපේ දන්සේකර මහත්මයා ඉන්න කොන්ත්‍රාත් කරන ඒ කැණීම් කටයුතු කරන ඒ මාර්ග නල ජල එළන ඒ මහත්මයා ඉන්නවා. මම හිතන්නේ සවුඳ ආරම්භ කරන්න තිබුණා. අපේ මේ උත්සව සභාව ඒ කටයුතු නිසා අපිට මේක පොඩ්ඩක් ප්‍රමාද වුණා. මින් ඉදිරියට අපේ ගිහන් මහත්මයා ඉන්නවා, නිතර අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමා දවසකට නිවාස 10ක් 15ක් ඇස්එම්එතු සකස් කරලා ඉදිරිපත් කළා. ඒ මුදල් ගෙවීමෙන් අනතුරුව දවසකට නිවාස 5කට 6කට ජලය ලබා දෙන්න පුළුවන් කියන එක අපිත් එක්ක සඳහන් කරලා තිනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය සියල්ල නිම වෙනකොට අවශ්‍ය පානීය ජලය ලබා ගන්න සියලු දෙනාටම හැකියාව වාසනාව ලැබෙනයි කියන එක මා ඉතාමත්ම ආඩම්බරයෙන් මතක් කරමින් මුලින්ම මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් වුණේ. ඒක විවිධ අවස්ථාවල විවිධ අමාත්‍යවරුන් යටතේ මේක ඉදිරියට ඇවිල්ලා අවසාන වශයෙන් මේ අවසාන කරනකොට ලක්ෂ 1500ක මුදලක් මේකට වියදම් කරන්න සිදු වුණා. මම හිතන්නේ ඇමතුමා සඳහන් කරයි අද ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කරනකොට තියෙන ලොකුම අභියෝගය තමයි එතකොට මේ පාරවල් කාපට් කරලා තිබුණේ නැහැ. පාර කාපට් කරලා ඉවරලා යෝජනාව ක්‍රියාත්මක කරන්න යනකොට මහා මාර්ගයට ගෙවන්න වෙන වියදම මම හිතන්නේ 60ක් 40ත් 60ත් අතර ප්‍රමාණයක් යනවා. එතකොට අපි හිතමු ලක්ෂ 1500ක ව්‍යාපෘතියකින් 40ක් ගියොත් එතකොට ලක්ෂ 600ක් යනවා මාර්ග නඩත්තු කිරීම සඳහා ගෙවන්න. ඒ මුදල අපිට ජලය සම්පාදනය කරන්න දෙනවනම් තව 40ක් වැඩිපුර ජලය සපයන්න පුළුවන්කම තියෙනවා. ඒක මම හිතන්නේ අපි ආයතනික වශයෙන් විසඳා ගත යුතු ප්‍රශ්න. අතුරු මාර්ග වලට ගියම අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මහානගර ස්වභාවයේ මාර්ග තියෙන්නේ. ඒවා සමහරක් ඒවා කාපට් කළා, සමහරක් ඒවා කළා නැහැ. මම හිතන්නේ දැන් ඉදිරියට කඩුවෙල මහානගර ස්වභාවයේ සියලු මාර්ග කාපට් කරන්න පුළුවන්. මොකද කාපට් කිරීමේ යන්ත්‍ර ඒ සියලු දේ මම දැන් මාස 3කට විතර කලින්
ඒවා මිලදී අරගෙන තිබුණා හිටපු නගරාධිපතිතුමා සහ නාගරික මන්ත්‍රීවරු බුද්ධාසමත්තුමන් සමග ඒ යෝජනා ඉදිරිපත් කළා සම්මත කළා දැන් තමයි යන්ත්‍ර ටික ලැබුණේ. ඒ නිසා මාර්ග මින් ඉදිරියට කඩුවෙල සියල්ලම කාපට් වෙනවා. ඉතින් ඒ සඳහා පාසුකම තියෙනවා. දැන් කඩුවෙල කියන්නේ මම හිතන්නේ කොළඹට කොළඹ ජවදනපුර කඩුවෙල. මේ මහනගර සභාවල ප්‍රදේශයේ ඡන්දදායකයෝ 175,000ක් ඉන්නවා. ජනගහණය 300,000ක් පමණ වෙනවා. ඉතාම ශීඝ්‍රයෙන් මම මෙහෙට විච්ච රබර් ඉඩම් ටික පොල් ඉඩම් මේ ඔක්කොම දැන් කැඩි 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 දැන් මේ හරියට මම හිතන්නේ 110,000කට කිට් වෙනවා පර්චස් එක. 5-10 අතර වගේ යනවා ඇත්ත. සා අධිවේගී මාර්ගයත් එක්ක තව මිල වැඩි වුණා. දැන් මෙහෙ හැදෙන්නේ මොනවද? තලවතු කොට හොකන්ද? පාට්න. දැන් ඒ සංස්කෘතිය කරාවිල්ල. ඒත් එහෙම එනකොට අර ඉස්සර තිබුණා වගේ ග්‍රාමීය පරිසරය වෙනස් වෙලා. ළඟ ජල මූලාශ්‍රා අද අහිමි වෙලා ගිහිල්ලා. ඒ නිසා ලිංගවල වතුර නැහැ එදාට විච්ච තරම. ජනගහණය වැඩි වෙනකොට ජලය සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඒක එදා ග්‍රාමීය මට්ටමේ විසඳගත් ආකාරයට අද විසඳ ගන්න බැරි ලිඳක්මයි. ඉතින් එහෙමනම් අනිවාර්යෙන් ජල සම්පාදනයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ජල සම්පාදන ව්‍යාපෘතිය වැදගත් උනේ. දැන් ඉස්සරහට වැඩි වෙන නිවාසවලට, අපාර්ට්මන්ට්ස් වලට, අනිත් කර්මාන්තවලට මේ සියල්ලටම ජලය සපයන්න පුළුවන්කම මේ ව්‍යාපෘතිය මගින් ලැබිලා තියෙනවා. මිලියන 150ක් වැය කරලා අපිට පුළුවන්කම ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ඉතාම ශීඝ්‍රයෙන් නාගරීකරණයට ලක් වූ මේ ප්‍රදේශයේ විශාල අඩුපාඩුවක් හැටියට තිබුණු මේ පානීය ජලය නල මාර්ගයෙන් ගෙවල් වලට ලබා ගන්නා මේ ව්‍යාපෘතිය අපට නිම කර දීමට පුළුවන්කම ලැබීම පිළිබඳව මේ අමාත්‍යවරණ දෙපළටම ඒ වගේම අපේ රජයේ නියමුවන් වන අතිකර ජනාධිපතිතුමන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් දෙපළටම මම මුලින්ම මගේ ස්තුතිය පුද කර සිටිය යුතුයි. අත වශයෙන්ම පානීය ජලය පිළිබඳ ගැටලුවේදී අපිත් මොකද මේ ණය ලබාගෙන අපි මේ වගේ ව්‍යාපෘති කරනකොට අපට මේ ණය ආපහු ගෙවීම සඳහා මුදල් උපයා ගැනීමට තියෙන ගැටලුව දිහා බලලා අපි අලුතෙන් මේ පිළිබඳව සිතා බැලීමට සිදු වෙනවා කියන එක පිළිබඳවත් මම කියා සිටිනවා. මොකද රජයෙන් මේ වගේ මේ රටේ දැනට අපි නල මාර්ගයෙන් ජලය ලබා දීලා තියෙන ජනතා ප්‍රතිශතය 45%යි. තව 55%ක් වැනි ජනගහණයට අපි නල මාර්ගයෙන් ජලය ලබා දීම කිරීමට ඉතිරිව තිබෙනවා. අපේ මේ ආණ්ඩු කාල සීමා තුළදී තවත් 15%ක් අපට මේ නල මාර්ගයෙන් ලබා දිය හැකි කියන විශ්වාසයෙන් අපි වැඩ කරගෙන යනවා. නමුත් නිතර නිතරම අපට රජය හරහා මේ ආයෝජනය කළ හැකිද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මෙවර අපි මේ අගනුවරට යාබදව වැලිවිට ප්‍රදේශයේ පටන් ගන්නවා. පුද්ගලික ක්ෂේත්‍රත් එක්ක එකතු වෙලා ජල ව්‍යාපෘතියක් ප්‍රථම වතාව මේ රටේ වැලිවිට ජල ව්‍යාපෘතිය ඝන මීටර් 90,000කට වැඩි පිරිපහදු කරපු ජලය අපිට ලබා දිය හැකි විදිහකට අපි අලුත් ව්‍යාපෘතියක් දැන් ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න ළඟා වෙමින් සිටින අවධියක මම කියා සිටිය යුතුයි මේ වගේ අලුත් ක්‍රමවලට අවතීර්ණ නොවි අපට මේ විශාල පරතරය අඩු කිරීමට අසීරු කියන එක මතක තියාගත යුතුයි.